ආයිබුවන් සුබ උදෑසනක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හිරදා ආයිබුවන් සාර සංග්‍රහයට එකතු වෙන ඔබ හැම දෙනාට. අද දවස බොහොම විවේකීව ගත කරන්නයි හිතේ ඇත්තේ ඇතැම් විට කාර්යබහුල වෙන්නත් පුළුවන්. විවේකය. විවේකය කියවම කායික විවේකය වගේම මානසික විවේකයත් හරි අවශ්‍යයි ජීවිතේට. මානසික විවේකය ලබන්නට ඇතැම් විට අපි තෝරා ගන්නා බොහෝ දේවල් තිබෙනවා. භාවනාව, සංගීතය, සිනමාව, කලාව මේ හැමදේමත් එක්කලා අපිට බොහෝ විට මානසික විවේකයක් ලබන්න, මනස සංසුන් කරගන්න අවස්ථාව උදා වෙනවා. කොයි තරම් කාර්යබහුල ජීවිතයක් ඔබ ගෙව්වත් ඔබේ ජීවිතයට විවේකය කියන එක ළඟා කරගත්තේ නැතහොත්, මගේ ජීවිතයට විවේකය තිබුණේ නැතහොත් අපි සංසුන් පුද්ගලයෝ බවට පත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ අපේ තියෙන සංසුන්කම බොහෝ විට ගලා එන මේ ප්‍රියමනාප භාවය මේ සියල්ල අපිට හමු වෙන්නේ අපිට තියෙන විවේකය කියන එක හරියාකාරව යොදා ගැනීමත් එක්ක. සමහරවිට ඔබ දැකලා ඇති බොහෝ කාර්යබහුල කෙනෙක්, බොහෝ අධික වෙහෙස කෙනෙක් ඇතැම් විට සමහර විට ජීවිතයේ හමු වෙන තැන්වලදී ටිකක් වේගවත්, ටිකක් සරපරස වෙන්න පුළුවන්, සමහර විට සමහර කේන්ති ගන්න පුළුවන්. මේවා තියෙන්න පුළුවන්. කෙසේ නමුත් අපිව නිවා ගන්න සංගීතය හරි වැදගත්. මම මේ සංගීතය ගැන මේ කියන්න හේතුනේ අද දවස මේ උදෑසන කාලේ අපි සූදානම් වෙනවා ඉරිදා ආයිබුවන් සාර සංග්‍රහය තුළ මහා සංගීතඥ පිළිබඳ කතා කරන්න. ඔහුනම් කැමති නෑ එසේ කියනවට. නමුත් ලාංකීය සංගීත කලාව ඇතුලේ සිනමාපට එහෙම නැත්නම් සිනමාව වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂණය කරපු ගායක ගායිකාවන් එදා සිට මේ දක්වා විශාරද නන්දාමාලිනියකින් පටන් ගත්තම එච්.ආර්. චෝතිපාල, මොහිදින් බේක්, නුවන් ගුණවර්ධන මේ වගේ මේ ආදී ගත්තාම මේ සකල ගායන ශ්‍රේෂ්ඨයම ලතා බල්පොල, ඇන්ජලින් ගුණතිලක ආදී ප්‍රවීණ ගායන ශිල්පිනියන් මේ වගේ ලංකාවේ අතීතයේ ගායන ශිල්පීන් 35ක්, 40ක්, 50ක් කියලා කියන්නේ වර්තමානයේ ඉන්න කසුන් කල්හාර දක්වා සංගීත අධ්‍යක්ෂණය කරපු සංගීත අධ්‍යක්ෂවරයෙක්. අනිත් පැත්තෙන් උර්දු, දමිල භාෂාවලින් ගයන ගීත සංගීත නිර්මාණය කළ කෙනෙක්. ලංකාවේ චිත්‍රපට රාශියකට, සිනමාවට තමන්ගේ සංගීත අධ්‍යක්ෂණය දායක කරපු කෙනෙක්. සංගීතයෙන් ලෝකය තරණය කරපු කෙනෙක්. ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේද ගායන ශිල්පීන් බිහි කරපු ගායන ශිල්පියෙක්. ඉන්දියාවේ චිත්‍රපටවලද සංගීතයෙන් දායක වූ කෙනෙක්. දැන් බලන්න පුළුවන් මෙහෙම කියන් යනකොට මේ සංගීත අධ්‍යක්ෂණයෙන් මෙච්චර දායක කියලා අපි නොදන්නේ කවුද? ඇත්ත. මෙවැනි දේවල් බොහෝ විට අපිට තියෙනවා. සමහර විට මහා මෙරක් තරම් දේවල් කරලා තිබුණත් ඒ දේවල් වැඩි ප්‍රසිද්ධියට දඟලන්නේ නැතුව ඉන්න ගියාම ඇතැම් විට සැඟවී යනවා ඔවුන්ගේ නම්. අපි ඒ නාමය සහ ඒ වික්‍රමයන් පිළිබඳව අපි කතා කරන්න කැමති අද දවසේ. ඒක අත්‍යවශ්‍යම දෙයක්. මම අද දවසේ පෙන්වනවිට මේ ගෙනත් තියෙන ඔහුගේ සංගීත සාක්ෂි ඔබ පුදුමයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා රැඳෙන්න අපිත් එක්කලා මේ ඔහු පිළිබඳ තේමාව. සුරකුමාර මුත්‍රක මහත්මයා ආයිබුවන්. ඔබ අමුත් එක් නෙවෙයි අපිට හැම විටම හමු වුණ කෙනෙක්. මේ ඉන්නේ මා අර කියූ මහා ප්‍රාච්‍ය සංගීතඥ සරත් වික්‍රම. බලන්න මේ මුහුණ මතකද කියලා. අපි නිකමට මට මේ කැසට් පටයක් අරගෙන එහි තියෙන ඇතුළාන්ත රූපයක් නිකමට වගේ පෙන්වන්නට හිතුණා. මොකටද හේතුව? ඒ රූපය දැක්කොත් දැන් මේ ප්‍රදීසිල්ල මහත්මයාගේ කැසට් පටයක් බලව ඕනම ගායකයෙකුට සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මෙන්න මේ රූපය අපිට පුළුවන් නම් සමීප රූපයක් ගන්නට ඉඩක් තිබේ නම් ඒ කාලයේ සංගීතය බොහොම කැමැත්තෙන් ආසාවෙන් ශ්‍රවණය කරපු අයට බලන්න මතකද කියලා. දැන් මේ මාළඟ තිබෙන කැසට් පට සමුදාය ගත්තොත් එහෙම ටිකයි තියෙන ගොඩක් තියෙන පොඩ්ඩයි. මෙතන තියෙනවා එච්.ආර්. ජෝතිපාලගේ, මොහිදින් බෙග්ගේ, මේ ආදී ශූරීන්ගේ බොහෝ ගීත තිබෙන
ඒවල් මේ හැම එකකම සංගීත අධ්‍යක්ෂලට නේතුමා. හරි. අපි මම දැන් කතා කළානේ ඔබෙන් පටන් ගමු. කොහොමද මේ දවස්වල ජීවිතේ? ආයුබෝවන්. මේ මම අවුරුදු 7කට පස්සේ තමයි මාධ්‍යයට ආවේ. විශේෂයෙන්ම රූපවාහිනියට. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සභාපතිතුමා, ඒ වගේම ඔබතුමා සුමිත් නිලරින් කාසින් සියලු දෙනාට මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ කලාතුරකින් ලැබෙන අවස්ථාවක් කියලා මම හිතනවා. ඒ වගේ තමයි මම මතක් කරන්න කැමති නේ. මම අකමැත්තෙන් මතක් කරනවා මේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩි රංජිත් කුමාරගේ මහත්මයාගේ නික්මෑම. මටත් ඔබේ සමීප කෙනෙක්. ඔව්. ඇත්තම මටත් ඉස්සරහට එන්න උදව් කළේ තුමා. ඉතින් බොහොම කනගාටුයි නැති වුණා. තුමාගේ ගුණාංගේ තමන්ගේ ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරපු ගමන්ම තමන්ට අතදුන් කෙනෙක්ගේ වියෝවීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන්නයි තුමා තමන්ගේ වෙලාවෙන් කරගන්නේ. රංජිත් කුමාර මහත්මයා පිළිබඳව අපි බොහෝ දෙනෙක් ගරු කරන කලාකරුවෙක්. පුවත්පත් කලාව, සිනමාව, මේ හැම කලාවකටම මූලිකව එහෙම නැත්නම් බොහොම කාලාන්තරයක් තිස්සේ ගුරු වූ ගුරු පියෙක් බඳු කෙනෙක් තමයි රංජිත් කුමාර මහත්මයා. ඉතින් එතුමා සෙවනේ හැදුණු වැඩුණු මාධ්‍යවේදීන් බොහොමයි, සිනමාකරුවෝ බොහොමයි, සම්මාන ලැබුවෝ බොහොමයි, එතුමාගේ සංවිධානය වූ සම්මාන උළෙලවල් බොහොමයි. ඉතින් මහා වෘක්ෂයක් බඳු කෙනෙක් එතුමා. එතුමාගේ අභාවය පිළිබඳ ජාතික රූපවාහිනිය වෙනුවෙන් අපි සියලු දෙනාම කනගාටුව ප්‍රකාශ කරනවා. අපි එතුමාට අජරාමර නිවන් සුවයම ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ වෙන්ව යාම මේ කලා ශාස්ත්‍රයට මහා කනගාටුවක්, මහා හිඩසක්. අපි හිතන්නේ එවැනි මහා පුරුෂයන් නැවත නැවත බිහි වෙයි කියලා මේ කාලය තුල, නේද? අපි එතුමාට නිවන් සුවපතමු. අපි නිකමට මතක් කරගෙන යන්ද, ඔබතුමා අතින් සංගීතය සපයා දුන් අධ්‍යක්ෂණය කළ ගායන ශිල්පීන්ගේ නම් ලයිස්තුවක් නිකමට? මොහොදින් බෙක්, ජෝතිපාල, එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල, මිල්ටන් මල්ලවාචි, මිල්ටන් පෙරේරා, ඔක්කොම ඒ මරතමානී රූකාන්ත ගුණතිලක, කසුන් කල්හාර, දෙමළ පැත්තේ උර්දු කළා, ඉංග්‍රීසි සිංදු කරලා තියෙනවා. මෙයාට මේ අපේ තැන්කල නම එන්නේ නැහැ, සිංදු කරලා තියෙනවා. එතකොට හින්දි කරලා තියෙනවා, උතුරු ඉන්දියාවේ සුනන්දර. උතුරු ඉන්දියාවේ සුනන්දා. ඔව්, හින්දි. දෙමළ සිංදු ටික දකුණු ඉන්දියාවේ ඔක්කොටම කරලා තියෙනවා. එස්.පී. බාලසුබ්‍රමණ්‍යම්, ශ්‍රීසුදාස් චිත්‍ර, ජානකි, මේ හැම කෙනාට. ඒක දකුණු ඉන්දියානු ගායන ශිල්පීන්ට ඔබේ සංගීතයෙන් ගීත නිර්මාණය කළා. ඔව්. චිත්‍රපට සඳහා. ඔව්. මම අද ගෙනාවේ නැහැ. මගේ දිටියෙදි මම ඒක බලාපොරොත්තු වෙන එක ගේන්න. මොකද එකපාර ඔක්කොම ගෙනල්ලා කතා කරන්න අමාරුයි. ඒ නිසා. ඔය කොයි යුගයේද දැන් ඔබතුමාගේ සංගීත ජීවිතේ, කොයි යුගයේද මේ සංගීත අධ්‍යක්ෂණය, කොච්චර මේ ආරම්භක යුගයේ කොයි කාලයේද? අවුරුදු 51ක් වෙන අතර මේ මාර්තු මාසෙට. එතකොට නිර්මාණය මම පටන් ගත්තේ 73 වෙනිදා මම පටන් ගත්තේ. 83 ප්‍රොඩියුසර් ලගේ කැසට් පටයකට නිර්මාණය කරනවා. ඒ වගේම 82 අවස්ථාවක් මට ලැබෙනවා ගාමිණී ෆොන්සේකා රජනිකාන්ත්ගේ ෆිල්ම් එකක් ලංකාවේ නිෂ්පාදනය කරා, අධ්‍යක්ෂණය කරා. ඒ චිත්‍රපටයේ ඉලේනිලා, ඒකේ මට වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා සහාය සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට. එතෙන්දී තමයි බාලසුබ්‍රමණ්‍යම් මම අඳුනාගත්තේ. ගීත පහක් තිබුණා කරන්න. ඒ චිත්‍රපටයේ 83 කලබලදී නැති වෙලා ගියා. නැත්තම් ඒකෙන් ගාමිණී ෆොන්සේකාත් ලොකු තැනකට එන්න තිබුණ අවස්ථාව, මටත් තිබුණ අවස්ථාව නැති වෙලා ගියා. ඉතින් එහෙම තමයි ආවේ 82. ඊට පස්සේ 84 ජෝතිපාලගේ කැසට් පාට තුනක් කරනවා, දිගටම සිංදු 36ක්. 86 මොහොදි මේගේ බුද්ධන් සරණං ගච්ඡාමි ඇතුළු ඒ කැසට් පටයේ තමයි සංගීත නිර්මාණ කරලා ලැබෙන. ඒක මේ දුර්ලභ අවස්ථාවක්. මට ඒ ගැන කතා කරන්න අවශ්‍යයි. ඊට කලින් මේ ජෝතිපාලයන් ගැන කතා කළානේ. ලාංකීය ගීතක වංශ කලාවේ ජෝතිපාලයන් පිළිබඳව වෙනම වංශකතාවක් ලියන්න ඉතුරු කරලා තියෙනවා. ඒ තරම් ප්‍රේක්ෂක තවම ආදරෙයිනේ. ඔව්. එතකොට දැන් එතුමාගේ කැසට් පට තුනක් ඔබතුමා සංගීත අධ්‍යක්ෂණය කළා කිව්වා. එහි ජනප්‍රියම ගීත ටිකක් තියෙනවානේ. නිකන් ලං වශයෙන් මතක් කරන් යංගෝ. අම්මා සින්දු, මේ නොමින දිවි ගමනේ ගීතය. පුංචි දෝනි තරහා වෙලා. පතනාදී හමු වේ නම්. දහ දුක් විඳේ දරුව හදන්නේ. දහ දුක් විඳ දරුව හදන්නේ. බලන් ගියාම
තාමත් අපි ශ්‍රවණය කරන තවමත් අපිට හොඳින් ඇහෙන අපි කොතරට ගියත් සාමයේ ගායනාවලදී ගායන ගීත අනිවාර්යයෙන් එතුමාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ආපු ගීත ඒව සම්බන්ධව දැන් නිතර අපට දැනගන්න ඇහෙන්න ලැබෙන්නේ නැති එකයි කනගාටුයි. ඔව්. ජෝති අය හිටියා නම් ඉතින් ලොකු දෙයක් නේ. එතුමා නැති වුණාගේ තමයි ලොකු පාඩුව ඇත්තටම. ඉතින් එතුමාගෙන් මේ ප්‍රයෝජන ගත්තේ නෑ ලංකාවට. ඒක මුලින්ම කියන්න ඕනේ. මොකද මේ බෙදීම් ඇතුළේ ලංකාවේ එකමුතුකමක් නෑ අපේ රටේ. එදා ඉඳන් තිබුණේ එකක් තමයි ඒක එකමුතුකමක් නැති එක. එහෙම තිබුණා නම් අද ජෝති ගැන ඌට වඩා කතා කරන්න දෙවිය තිබුණා. සමහරව එයා අයින් කරානේ. ඒකෙන් විශාල බාධාක් වුණා සිනමාවට ඇත්තටම. සිනමා නැත්නම් ඊට වඩා තව දෙයක් යාර කරන්න තිබුණා. ඇත්තටම ජාත්‍යන්තර සරත් වික්‍රම කියන සංගීත අධ්‍යක්ෂවරයා සතුටු වෙනවා එච් ආර් ජෝතිපාලයන් සමග ගීත 35ක් කළා කිව්වා. ඔව් 36ක් 36ක් කළා. ඔව්. අපිට පළවෙනි ගීතය යන්න පුළුවන් නේද? ඔව් අපි එහෙමනම් දැන් එතුමා අතින් නිර්මාණය වෙච්ච පළවෙනි ගීතයට යමු හිරට මුවාවෙන් ගීතය. දමයන්ති ජයසූරිය සමඟ රෝහණ බෝගට කියන කලා ශිල්පීන් දෙපළගේ දායකත්වයෙන් එතුමාගේ සංගීත අධ්‍යක්ෂවරයෙන් බලමු නේද? ඔව්. තිසේ ජනප්‍රිය ගීත ගොඩනක් අතරින් අද දවසේ පළවෙනි ගීතයේ විදිහට සරත් වික්‍රම මහත්මයා තෝරා දුන්නේ මේ ගීතය. මේ ගීතය මුලින් ගායනා කළේ දමයන්ත ජයසූරිය ගායන ශිල්පිනිය සමග රෝහණ බෝගඩ කලාකරුවා නම් දැන් අද දවසේ එතනට ජයසූරිය මහත්මිය වෙනුවට සවිනි නිමායා කියන තරුණියක් ඉන්නවා ගීතය ගායනා කරන්න ඇවිල්ලා ගායනා කරලා බොහොම ලස්සනට මේ දැන් තමයි රස දැනගත්තේ. කවුද? මාතර මගේ දුව. ඔබේ දියණිය. ඔව් දියණිය. පියෙකුට කොහෙන්ද තරම් වස්තුවක් තමන්ගේ දියණිය තරම්. මේ මැදිරියේ ඇවිල්ලා වාඩිලා ඉන්නවා එහා පැත්තේ. ආ මේ එතකොට දැන් මේ ගීතය මේ ළඟින්ද පටිගත කරේ? ඔව්. මොකද දමයන්ති ජයසූරිය ඇත්තටම මම එයන් අවසරම් තමයි කරේ. මොකද එයාට කැමති නමුත් එයා අකමැති වුණා එලා සින්ක්‍රම් දැන් වොයිස් වෙනස් කරනවා. ඒ වගේම රංජිත් අයගේ වැඩ කටයුතු ඒතුළු ගොඩක් තියන කරන්න ඉතින් විවේක නැති නිසා පස්සේ මම එයාගේ අවසරයන් අනුව වෙන කාටද මම දුන්නේ දුන්නේ දුවට දුන්නා දුවට දුන්නා දුවත් සංගීතයේට ඇල්මක් බැල්මක්
එයා විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්නවා මේ අන්තිම වසර. එයා වියෝලා වාදනය කරන සංගීතය තමයි තියෙන්නේ මගේ ඔක්කොම වැඩ කටයුතු එයා තමයි උදව් කරන්නේ. ආපස්සෙන්. ඔබේ ජීවිතේ දැන් ශක්තිලයිනේ දියනිය. අර මොහිදීන් බෙක් කියන ඒ අපූර්ව කලාකරුවා පිළිබඳව මතක් කළා. එතුමාගේ ගීත ආරම්භයේම සම්බන්ධව තමක් කිව්වා. පොඩ්ඩක් ඒ ගැන කියන්න. ඉන්දියාවෙන් මෙහාට ගෙනාපු ගීත ඔබ නව සංගීතය සංයෝජනය කරපු විදිහ. ඔව් 1986 එංගලන්තේ ගියා අපේ ප්‍රසංගයකට බිග් මාස්ටර්ගේ. මම කීබෝඩ් වාදක කෙනෙක්. කීබෝඩ් දෙකක් තියාගෙන එකක කෝඩ් එකක අමාරුයි සින්දු බිග් මාස්ටර්ගේ. ඉතින් ලොකු ෂෝ එකක් අපි 7 දිනයි ප්ලේ කරේ. අනිත් එක නම් මහින්ද බණ්ඩාර. එයා ගිටාර් පාට් සිතාර් මේ ඔක්කොම එයා වාදනය කරා. කොඩිතවක්කු ප්‍රේමනාත් කොඩිතවක්කු එයා තබ්ලා ඩෝලා ට්‍රම්ස් ඔක්කොම මේ තියාගෙන එයා වාදනය කරා. ස්ටැන්ලේ තමයි ස්ටැන්ලි ෆිලිස් මහත්මයා තමයි මේ සංගීත කණ්ඩායම මෙහෙයුවේ සහ සැක්සෆෝන් වාදනය කරේ. ඉතින් අපි දෙවන්තෝ ඒ ප්‍රසංගය කරා. ඒක ඉවරලා ගෙදර ඇවිල්ලා සමානක් ගිහිනා බිග් මාස්ටර් අපේ ගෙදර ආවා. ඇවිල්ලා මට කිව්වා මෙමය මේ මම උඹට මගේ ජීවිතය බාර දීලා යන්න යන්නේ. ඔබ මේ බුද්ධන් සරණ ගච්ඡාන සින්දුව මේ මායා ශ්‍රයිල් වන මේ සින්දු ටික ඔක්කොම ඔබ කරන්න ඕනේ. හැබැයි මේ රෙකෝඩින් කරන වෙලාවේ මම අප්සෙට් එකක් වුණා. මම නවත්වනවා. මොකද මම අලුත්නේ. අලුත්ින් යා සැකේකුත් තියෙනවා. විශ්වාසෙකුත් තියෙනවා. මොකද ෂෝ එකට ඔක්කොම අපි වාදනය කරා. පස්සේ මම බයිඩ්වා මාස්ටර් මම හරියටම කරනවා කියලා ඒ වගේම ලොකු වාදක මම පාවිච්චි කරන සිද්ධ වුණා ඉන්දියාව විදියට. කෝරස් විතර 16 දෙනෙක් සිං කරා. ඉතින් හරි අමාරුයි. වෙලාවට හරියට ඔක්කොටම කට්ටිය දීලා ඒක මම අලුත් එක්කෙනෙක්නේ. අපහසුයි. ඉතින් නමුත් මම සාර්ථක කරා. දැන් මේ එන මාසය මේ මාසය අපි දැන් මේ ඉන්න මාසය බිග් මාස්ටර්ගේ මාසයේ විදිහට සමහරට අඳුරන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවානේ. අය දැන් කොහේ ගියත් දන්සලක් තිබුණත් පින්කමක් තිබුණත් ඒ හැම තැනකමදීම මේ බිග් මාස්ටර්ගේ ගීත තමයි අපිට අහන්න හම්බෙන්නේ. එතකොට ඒ අතරේ බුද්ධං සරණං ගීතය හරි ප්‍රබලයිනේ. කොහේ ගියත් ඒ ගීතය මේ අපි ඉන්දියානු මෙලඩි එකක් වුණාට මෙහෙට ගෙනාවට පස්සේ ඒකට නව සංගීතය සංයෝජනය කළා හැදුවේ ඔබනේ. දැන් වැඩියෙන් එදා සිට මේ දක්වා අවුරුදු 50ක් 100ක් තාම ඇහෙනවනේ. සතුටුයිද? කොහොමද? සතුටුයි. මම අද තමයි ඉල් කරන්නේ. මම ඇවිල්ලා කවදාවත් කියලා නැහැ. කියලා නැහැ. නැහැ. මම ඉස්සබ්දී ඉන්නයි තින් එක යනවා අහන සන්තෝෂයි. තව මොනවාද එහෙම ගීත තියෙන්නේ බිග් මාස්ටර් කරපු? මායා. මායා. ට්‍රයිල් වන මේ වගේ ඒ කැසට් පාටේ ගොඩක් ගීත මම තමයි බාර දුන්නේ කරන්න. අමාරු සින්දු ටික යන නොකර කියා ඉන්නලා අන්තිම මොහොතේ මට බාර දුන්නේ. මටම පුදුමයි විශ්වාස කරන්න බෑ ඇත්තටම. අපිට ගීත ගොඩක් තියෙන හින්දා මගේ පොඩි යාළු ගීතේ යන්න පුළුවන් හොඳයි වගේ දැනෙනවා නේද? මගේ පොඩි යාළු මේක ඔබ අහලා තියෙන ගීතයක්. එතුමාගේ සංගීත දර්ශනය. මගේ
මහාචාර්ය සුනිල් ආදිරත්නයන් ගාය රචනා කළ ගීතයක්. මේ ගීතය ඔබතුමාගේ සංගීත අධ්‍යක්ෂයෙන් හැඩවැඩලා තියෙන්නේ. තවමත් විශේෂයෙන්ම දැන් ඔය පාසල්වල තීරවණන් එහෙම විවිධ ප්‍රසංග විශේෂයෙන්ම මේ ගීතයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. මං හිතන්නේ ඕනෑම ස්කූලයක ඕනෑම ප්‍රසංග වේදිකාවක නේද තියෙනවා ඕනෑම දවසක අපිට දකින්න වෙලා තියෙනවා මේ ගීතේ ගායනා වෙනවා. ඒ කියන්නේ පොඩි ළමයිගේ දරුවන්ගේ කුඩා කාලයේදී මේ ගීතය ඔවුන්ගේ තේමා පාට ගීතයක් බවට පත් වෙනවා කුඩා කාලයේදී. සතුටේද? කොහොමද ඒ ගැන අපිට කියන්න තියෙන්නේ? ඔව් මේ මේක අධ්‍යක්ෂණය කරේ ක්‍රිස්ටි ෂෙල්ටන් උනන්දු පිටපත් රචනය කරේ සංජය ඉරලත්න කියන වතංගන වේදියා. ඉතින් චිත්‍රපටයේ අරගලේ චිත්‍රපටයේ මේ චිත්‍රපටයේ ක්‍රිස්ටි හරි හොඳයි. මේ සංගීත ගැන හොඳ දැනුමක් තියෙන අධ්‍යක්ෂරෙක්. ඉතින් මට පහසු වුණා ගීත නිර්මාණ කරන්න සහ පසුබිම් සංගීතර. මම හරි කැමතියි ඒ වගේ කට්ටියක වැඩ කරන්න. මොකද මටත් පහසුයි. අවශ්‍ය දේ හරියටම කියන්න තේරෙනවා. ලංකාවේ සිනමාපට කීයකට විතර දායක වෙලා තියෙනවා සංගීත? 70කට විතර දායක. 70ක් විතර. අපි ටිකක් නම් පේලියක් ටිකක් කැටියෙන් කියන් යමුකෝ. ඔව් මේ අභියෝගය, අරගලය, බවසසර, සාවිත්‍රී රාත්‍රිය, සඳේ ආහනට කළු සුදු මල්, හඬන කිංකිණි, තහනම් ගහ, රාගිණි, සුපිරි අන්දරේ සේයා, මේ මයි 11 පියාගේ නායිකා. මතක් වෙච්ච ඒවා. මතක් වෙච්ච ටික. සිනමාපට 74ක්. 70ක් විතර. 70ක් විතර. දැන්ට චිත්‍රපටි හතරකම වැඩ කරනවා මේ දසල. සුසිද්ධ සිල්වාගේ අලුත්ම චිත්‍රපටිය, බර්මින් ලයිලිගේ අලුත් චිත්‍රපටිය, රන්දික විජේමාන කියන නාම්පරපුරේ කිනගේ චිත්‍රපටිය, කුමාර දිසානායක කියන නාම්පරපුරේ චිත්‍රපට අධ්‍යක්ෂරයේගේ ඒක තමයි දැන් කරගෙන යන මේ දසල. ඔව් දීගටම දැන් මෙතන තමයි තිබින්නේ වටිනාම දේ. 1970 ගණන් වල පටන් ගත්ත සංගීත සංයෝජනයන් දිගින් දිගට ඇවිල්ලා අදත් නිර්මාණ කරන්නේ ඉන්නවා හයියෙන්. ඔව් ලංකාවේ රටක ඇත්තටම මේ මේ පුදුමයක්. මේ ළඟ අමාරුයි ලංකාවේ මියුසික් කරන්න. අවුරුදු උපරිම 5-10කට වඩා මියුසික් කරන්න බෑනේ. ඇයි? මගේ මොදින් කියවි දෙන සමගි නෑනේ. අසමගි රටක අපි මේ මියුසික් කරන එක ගැන ඇත්තටම පුදුම වෙන්න ඕනේ. ලෝක පුදුම දෙවලින් එකක් ඇත්තටම මේ රටේ මේ කලාව කරනවා කියන එකයි. සංගීතය විතර නෙවෙයි. ඔව් කලාවේ හැම ශිෂ්ටාචාරයක්ම එක වගේ. එක එකම තුගම නැති නිසා ඉතින් කුලාකා ගන්නවටම තියෙනවානේ. බොහොම සුළු පිරිසක් තමයි හොඳ. දැන් තරුණ පරම්පරාවේ සංගීත අධ්‍යක්ෂවරුන් බොහෝමයක් සමහරට අපිට රැඳී ඉන්න වෙන්න පුළුවන්. සිනමා සංගීතය පිළිබඳව යමක් ඔබ කියන්න කොහොමද ඒක වෙන්න ඕන? මොනවද සිනමා සංගීතයේදී විශේෂයෙන්ම හිතන්න ඕන දේ? ඔව් දැන් මෙහෙමයි. දැන් සිනමා සංගීතය ගැන ඇත්තරම දැන් ඇත්තරම සිනමා සංගීතය ලංකාවේ නෑ. ඇත්තරම හරි විදිහට බැලුවා නම් කේමදාස් මාස්ටර්, සරත් දසනායක, චිල්ඩ්‍රන් ප්‍රේමනාථ, ලයන් ඇල්ගම වගේ ප්‍රවීණයන් ආරම්භ කරපු සංගීතය අද වෙනකොට නැති වෙලා තියෙනවා. මුලින්ම මතක් කරන්න අරමුත්තුසාමි මාස්ටර්. මුත්තුසාමි මාස්ටර් තමයි ඇත්තරම මේක පටන් ගත්තේ. එතුමා ගැන කවුරුත් කතා කරනකොට විශාල සේවයක් කළා තියෙනවා. ඒ වගේම රොක්සාමි මාස්ටර්. ඒගොල්ලෝ තමයි මුල් ආරම්භක දේ කට්ටිය. දැන් ඇත්තරම එහෙම සිනමා සංගීතත් නැති තරම්. ඉතින් සිනමා සංගීතය ගැන කතා කරන වෙනම කාල පරිච්ඡේදයක් අවශ්‍යයි. මොකද මේ සිනමා සංගීතය ඒ තරම් ගැඹුරු ලෝකේ තියෙන උසස්ම සංගීතයේ කලා නිර්මාණයේ චිත්‍රපටි හැම කලාවක්ම සම්බන්ධ වෙන. ඉතින් සංගීතය ගැන විශේෂයෙන් කතා කරනවා හරි අමාරුයි. ඒකට වෙනම අපිට වෙලාවක් නැහැ. නමුත් පුළුවන් තරම් අපි කතා කරන්න බලමු. බලමු නේද? දැන් මේ ඔබතුමා ගෙනත් තියෙන කැසට් පට කියන එකත් දැන් ඉන්න පරම්පරාවට දකින්න හම්බෙන්නේ නැහැනේ. ලේසියකින් නේද? කැසට් පට තමයි අපේ කාලය සහ අතීත කාලය හැඩ කළ සියලු ශ්‍රව්‍ය මාධ්‍ය රස කරන්න තිබිච්ච එකම සම්පත නේද? එකම සම්පත. දැන් මේ අපිට මට හම්බ වුණා අර බුද්ධං සරණං ගීතය එළියට ආපු කැසට් පටය. ඔබේ රාගී කියලා නම් කළා තියෙන්නේ. මේ තියෙන්නේ කැසට් පටේ බෙග් මාස්ටර්ගේ කලාශූරි යල්හාජ් මොහෙදීන් බෙග් ඔබේ රාගී කියන ගීතේ නම් කළා නේද? මේ බුද්ධං සරණං ගීතය එහෙම නම් කළා. මේ ඔබේ නම තියෙන සංගීත සංයෝජනය සරත් වික්‍රම සමග ස්ටෑන්ලි පීරිස්. එතකොට සහය ගායනයේ ලතා වල්පොල එහෙමයි දාලා තියෙන්නේ. ගීත කිහිපයක්ම තියෙනවා මේක ඉතා ජනප්‍රියව. මේක එකිනෙක කියන්න ගියොත් වෙලා ගත වෙනවා, කාලය ගත වෙනවා. ඔබතුමාගෙන් අහන්න ඕනනේ අලුත් පරම්පරාවේ කසොන් කල්හාර එක්කත් වැඩ කළා. ඔව් අලුත් පරම්පරාවේ තා කායක වැඩ කරේ හැම එකක්ම වැඩ කළා. මට එහෙම නම් වශයෙන් ටක් ටක් ගල කියන්න අමාරුයි. හැම එකක්ම රුවන්
ඒ වගේ ගොඩක් කට්ටිය කරගෙන විශේෂයෙන් ටෙලිනාටි චිත්‍රපටි. අපි ඒකට කතා කරමු. ඔබේ අලුත් චිත්‍රපටි ටෙලිනාටි කතා කරමු. ඔබතුමා ගොඩක් වෙලා ඉන්නවා නිහඬව කියන්න බොහෝ දේවල් තියෙනවා වගේ. එතුමා ගැන ඔබතුමා දකින අදහස. මෙතනට ආවම පස්සේ මට අතීතයක් මතක වුණා. ඒ අපි මතකේ රැඳි ගීත කියලා කියන වගේ මම මතක වුණා මේ 1983 වසරේ මේ ස්ටුඩියෝ නම්බර පළවෙනි ස්ටුඩියෝ එකේ මෑත් අපෙත් එක්ක සංගීත වැඩසටහන මගේ ඩමිල සර්ලගී කරා. ඒක මෙන් තමයි පටිගත කරේ. විශ්වාරින්ද මෑත් උදව් කරලා මෑ තමයි ශෙලෝ වාදනය ශෙලෝ 1983 අදට අවුරුදු 42ක් වෙනවා. ඒ ගැන ඉතනකොට ලොකු අතීතයක්. හැබැයි ඒ කාලේ සිට මෙහෙ මොහොතේ දක්වා මෑත් එක්ක ගොඩක් සම්බන්ධතාව වෙලා ඩමිල පෙත්ත සහ සිංහල පෙත්තෙන් ගොඩක් මට වැඩකට කළ තියෙනවා. මොහොත් ඒකට සහභාගි වෙලා ඒ කටයුතු කරලා තියෙනවා. ඔබතුමාගේ ගීත කීයක් වගේ නිර්මාණ වෙලා තියෙනවද මෙතුමා අතින්? මෙයා මගේ ගීත මෙයා කරලා තියෙනවා අඩු ගන්න 20ක් 25ක් විතර කියලා දිනවා. ඒක ජනප්‍රිය ගීත එකතුව තමයි මෙයා අර සංග්‍රහිත තැටියක් නිකුත් කරලා තියෙනේ කරගෙන යනවා. එක ගීතයක් මට කියන්න පුළුවන් මනිදනේ මලර වෙන්න මන්නි මීදිලේ. ඒක වසර 6ට 8ට අධ්‍යාපන කාර්යාලයෙන් ඒක තෝරගත්තේ මාතෘකාව. පොඩි පොඩි කොටසක් ගායනා කරමු කොහොම. මනිදනේ යමලර වෙන්නුම් මන්නින් මීදිලේ இதயம் யாவும் இணைய வேண்டும் அன்பின் கூண்டிலே. மனிதனே யமலர வேண்டும் மண்ணின் மீதிலே இதயம் யாவும் இணைய வேண்டும் அன்பின் கூண்டிலே. ලොකු අර්ථයක් තියෙන ගීත පිළිබඳ පද රචනය. මොකක්ද කියන්නේ? රට පාදසේ කියන්නේ අපි ඔක්කොම අත්වල බැඳෙන ඒකාබද්ධයෙන් එන්න ඕනේ කියන එක තමයි. ඒ කියන්නේ අපි කොයි හිටියොත් ආසයි පොළව එකයි. ඒ වගේ අපි ආගම මොන වුණත් එක ආගම කියන්නේ එක දෙවියෝ තමයි ඉන්නේ කියලා. එකම දෙවි කෙනෙක් තමයි ඉන්නේ කියලා පද රචන සඳහන් වෙලා තියෙනවා. ඒක තෝරගත්තා. යේසු අල්ලා බුද්දන් ගාන්ධි சொல்லும் பாதையில் அன்புதானே உண்மை வேதம் கண்ணன் கீதையில் இயேசு அல்லா புத்தன் காந்தி சொல்லும் பாதையில் ஏட்டை ஏந்தி பாட்டை பாடும் மனித வர்க்கமே பாகுபாட்டை நீயும் மாற்றினால் உலகம் சொர்க்கம். ஏற்கனவே முழு லோகமே சொர்க்கணும். அப்படி எழுதிட்டு அப்படி சிங்கல தமிழ பேத கிசிமதே அப்படி ஒக்கமே எக்கம රටේ එකම විදියට ජීවත් වෙන්න ඕන එකයි පතර දෙන එක කියවලා තියෙනවා. අපි වෙලා බලලිමු. ඔබ රැඳී ඉන්නේ ඉරිදා ආයුබෝවන් සාර සංග්‍රහය. අපි කතා කරමින් හිටියේ වසර 51ක සංගීත ජීවිතයකට හිමිකම් කියන අපූර්ව සංගීතවේදියා සරත් වික්‍රම කියන කලාකරුවා එක්ක. ඔබතුමා සූර්ය කුමාර මුත්තලගේ මහත්මයා ගැන කතා කරා. එතුමා කතා කරමින් හිටියේ දමින සංගීතයට ඔබ දායක වුණු විදිය. එතනින් එහාට දමිල සංගීතයෙන් ඔබ ඉන්දියාවට සම්බන්ධ වෙනවා. පොඩ්ඩක් ඒ ගැන කතා කරමුකෝ. මම මේ කැසට් පාට තුනක් කරා මේ දෙමළ ගීත වලින්. ඒක අහපු ඒක ජනප්‍රිය වුණා ඉන්දියාවේ, මැලේසියාව, සිංගප්පූරු රටවල. ඊට පස්සේ ඒක අහපු ඉන්දියන් රෙඩ්ඩි කියන අධ්‍යක්ෂලා ලංකාවට ඇවිල්ලා මම ගෙදරට එනකම් මම දන්නේ නැහැ. මම බය වුණා දැක ගාම එයා ආයේ මට චිත්‍රපටයක් බාර දෙන්න. මේ තියෙන්නේ ඒ ඉන්දියාවේ ගායන ශිල්පීන්ට නෑ, මේක ලංකාවේ ගායක දේවරාජ් කියන ගායකයා කරපු සින්දුව. මේව අහලා තමයි ඉන්දියාවේ මට අවස්ථාව ලැබුණේ. මටම හිතන්න බෑ රෙඩ්ඩි කියන අධ්‍යක්ෂලා ගෙදරට එනකම්. ඉතින් එයා වෙලා එයාගේ අලුත් චිත්‍රපටය මම බාර දුන්නා. ලංකාවේ තමයි කරන්න ඕනේ කියලා. ඒක තමයි ජේසුදාස් චිත්‍ර බාලසුබ්‍රමණ්‍ය ජානකි සිංකරේ සින්දු නම තිබුණා. ඉතින් ඒක නිර්මාණ කරාට ඒකත් 89 කලකෝලහල් වැදුරු වෙලා කරගන්න හම්බුන්නේ. එයා සින්දු ටික අරන් ඉන්දියාවට ගියා. ගිහිල්ලා වොයිස් කරේ නෑ. මොකද බාලසුබ්‍රමණ්‍යන් එන්න බය වුණා මේ රටේ තිබ තත්ත්වයට. පස්සේ එයා එහි වොයිස් කරා සිද්ධාර්ථ කියලා ප්‍රෙසිඩෙන්ට් කෙනෙක් එක්ක. එහෙම තමයි ඒක අවසන් වුණේ. ඊට පස්සේ මම මගේ 95 වෙනකම් මම ඉගෙන ගත්තා මේ බටහිර සංගීතය, පියානෝ වාදනය. ඒක මම අවසාන කරලා මම සිම්ෆොනියක් රචනා කරා කීපයක්ම. ඉතින් ඒවා මේ වාදනය කරන්න ලංකාවේ කට්ටි හිටියෙත් නෑ, චිත්‍රකාරත් නෑ. පස්සේ මම ඉන්දියාව ගිහලා ඒ චිත්‍රකාරයෙක් බුක් කරලා රවුමාංගේ ඉලේරාජාගේ ඔකෙස්ට්‍රා එක අරගෙන ඔකෙස්ට්‍රා එක 34 දෙනෙක් ස්ත්‍රී ඔකෙස්ට්‍රා එක විතරක්.
අරගෙන මගේ සිම්ෆනි ඔක්කොම මම පටිගත කරා. ඒ ඔක්කොම ළඟ තියෙනවා. මට ඉස්සරහදී ජනතාවට මම දෙන බලාපොරොත්තු වෙනවා. ඒ කැසට් CD-යක් වශයෙන් මම ඒක නිකුත් කරත් ඒක ඉච්චරම විකුණුන්නේ නැහැ. ඉතින් බලාපොරොත්තුවක් තිබ්බෙත් නැහැ විකුණන්න ඉච්චර. ඉතින් ලංකාවේ දැන් මම පොත් හතරක් මම නිකුත් කරා. දැන් මේ මට නම් මේ සිම්ෆනි කියලා කිව්වම මට දැනෙන්නේ මේ සංගීතයේ හදාරණ අය දන්නවා මේ සිම්ෆනි කියන්නේ සංගීතයේ භාෂාව කියන එක. ඔව්. නේද? දැන් විශ්ව භාෂාවක් වෙන්නේ අතර මේක. විශ්ව භාෂාවක් බවට පත් වෙන්නේ. කියන්නේ මේක මේකෙන් තමයි විශ්ව භාෂාවක් කියලා අතර යන්නේ. ඉතින් අතරම දැන් හරි කනගාටු කියන්නේ දැන් ලංකාවේ සරිගම් පද නිසා නේ පාවිච්චි කරන්නේ. ඒක බොහොම සුළු තැනක තමයි අපේ සංගීතය තියෙන්නේ. දැන් කොළඹ මේ අපි කතා කරන කොළඹ හතේ තියෙන්නේ වෙනම සංගීතයක්. මට්ටකුලින් එහාට තියෙන වෙනම සංගීතයක්. දැන් මට්ටකුලින් එහාට අපේ කට්ටිය ගායක ගායකයන් නම් කවර දන්නේ නැහැ සමහර. වමුණියාවෙන් එහාට තියෙන වෙනම සංගීතයක්. උතුරේ මේ දෙමළ පළාත් වල තියෙන තව සංගීතයක්. ඉතින් සිංහල තියෙන මේ පොඩි සරගම් පරිසරය තියෙන පොඩි ඒරියාක විතරයි. ඉතින් අපි කතා කරනවා ජාත්‍යන්තරයට යන්න කියලා ඇත්තටම මේ අපේ සංගීත අරගෙන ඒක කවදාවත් මම හිතන්නේ නැහැ කරන්න පුළුවන් කියලා. මොකද ඒ සුසුකම් ඕනේ. දැන් අහම්බෙන් සිංහල ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒක එහෙම නෙවෙයි. මං සලසුම් සහගතව කරනවා නම් අපිට යමක් කරන්න අමාරුයි බටහිර සංගීතය නොමැතිව. ඉතින් දැන් ඉන්දියාවේ දැන් අපි ඉන්දියාවේ ගත්තොත් 1950 ගණන් වල 60 ගණන් වල රාජ් කපූර් නෞෂාද් මේ වගේ කට්ටිය එකතුලා තමයි ඉන්දියන් චිත්‍රපට සිනමා සංගීතය හොඳ ලොකු තැනකට ගෙනාවේ. ඒකට දැන් අපි උදාහරණ ගත්තොත් දැන් බෞද්ධ බලරා චිත්‍රපටිය බැලුවොත් ඒකේ ගීත වෙන තැනක පසුබිම් සංගීතය වෙන තැනක වගේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කල්පනා කරා මේකට කරන උපක්‍රම මොකක්ද කියලා. ගෝවි කියන ප්‍රාන්තයෙන් ගෙනාව හොඳ සංගීතඥයෙක්. එළනවා දැන් ලව් ඉන් ටෝකියෝ, ජංග්ලි මේ වගේ චිත්‍රපටි, දෙල්ලපන අවුට් පාරයි මේ වගේ චිත්‍රපටි ඔක්කොටම හොඳ සංගීත ගොඩනැගුවේ ඒ ගෝවි කියන ප්‍රාන්තයෙන් ගෙනාවු සංගීතඥයෙක් නිසා. ඉතින් දකුණු ඉන්දියාවේ එහෙම දෙයක් වුණේ නැහැ ඇත්තටම. දකුණු ඉන්දියාව කර්ණාටක සංගීතය මුල් කරගෙන ඔය චින්තාමණි, චන්ද්‍රලේඛා වගේ චිත්‍රපටි දසල කරා. නමුත් ඒවා දකුණු ඉන්දියාව ප්‍රසිද්ධ වුණාට ලෝකෙට ගියේ නැහැ. ඉතින් පස්සේ මේ ප්‍රසන්න රාමමූර්ති එකතන සංගීත ගුණනගම කාදරික නිර්මල කියන චිත්‍රපටිය පාසමාර පාමාන්නි පාල්මගලේ පාල්ම මේ චිත්‍රපටි ගොඩක් ආවා. ඒවන් යම් කිසි තත්යකට ආවා සිනමා සංගීතය. ඔබතුමා කියව කතාව තව ටිකක් පැහැදිලි කරන්න අවශ්‍යයි. තමයි දැන් සංගීත සංයෝජනයේ සංගීතයේ කුමන ආරක කුමන රටාවක තිබුණත් ඒ එක ලෝකෙට යන ටූල් එක ගැන. ඔව්, දැන් ඒක ඇත්තටම මම විස්තර කරාට ගොඩක් කටි තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මොකද ඒක හරි ගැඹුරු විෂය. මම පොඩ්ඩක් සරලව කියන්නම්. දැන් බටහිර සංගීතයේ තියෙනවා හාමනයිසේ, කවුන්ටර් පොයින්ට්, මොඩියුලේෂන් මෙහෙම තියෙනවා. දිග විස්තරයක් තියෙනවා තියරියල. ඒක ඇත්තටම ගැඹුරුයි. ඊට පස්සේ කොම්පෝසින් කියලා තැනකට එනවා. කොම්පෝසින් කියන තැනට ආවට පස්සේ ඒක සංගීත භාණ්ඩයක් නැතුව තමයි මියුසික් කොම්පෝස් කරන්නේ. පේපර් වර්ක් කරා. පේපර් වර්ක් කියලා තමයි කියන්නේ. ඉතින් ඒකෙන් තමයි මේ බටහිර සංගීතය ගොඩනැගෙන්නේ. දැන් ඉස්සරහට බිතෝල් මෝසාර්ලා එහෙම පියානෝ ගගා මියුසික් හැදුවේ නැහැ. ඒගොල්ලෝ පේපර් වර්ක් එකකින් තමයි කරේ. නැත්නම් ඒ ගැඹුරු සංගීත නිර්මාණ කරන්න බෑ. ආසියාවට ඒක ගෙනාව ඉලේරාජා. ඉලේරාජා තමයි පේපර් වර්ක් කියන එක. දැන් යාගේ චිත්‍රපටි බලනවා තියෙන නැත්නම් ඔතරම් චිත්‍රපටි ගන්නක් එයාට සංගීතය කරන්න බෑ. විවිධ සංගීත. මොකද සංගීතඥයගේ හිතේම වෙන සංකල්පය මේ බටහිර ප්‍රසාර අනුව ලියන්න පුළුවන්. මේ මැනිස්ක්‍රිප්ට් එකේ ලියන්න පුළුවන්. මොකද ඒක චිත්‍රයක් වගේ. ඒක ඔකෙස්ට්‍රා එකට දුන්නා පස්සේ වාදනය කරන එක අමුතුම සංගීතය. හිතන්නේ නික අර හිතපු දේ තව විදිහට වර්ණවත් වෙනවා ඒ සංගීතය. ඉතින් දැන් උදාහරණයක් අපි ගත්තොත් තියෙන දැන් ජුරාසික් පාර්ක්, හැරි පොටර් වගේ බෙන්නර් කියන චිත්‍රපටියේ දැන් අපි ඒක පරණ චිත්‍රපටිය 50 ගණන් ආවේ. දැන් ඒකේ පසුබිම් සංගීතය ආරම්භ කරන්නේ ඒ කාලේ තිබ්බ ලෝකෙ තිබ්බ සංගීතයෙන්. ඇත්තටම මේ චිත්‍රපටිය ගැලපෙන්නේ නැහැ පටන් ගන්නකොට ඒ සංගීතය. ක්‍රමක්‍රමෙන් ආපස්සට ගිහිල්ලා චිත්‍රපටිය කතාව ආරම්භ වෙනකොට නියම සංගීතයට එනවා. ඒ වගේ ඒගොල්ලෝ සැලසුම් කරලා ඒවා ලස්සන කරන ඒ පසු මේ නාමාවලි සංගීතය පවා දැන් ඒක ඉන්දියාවේ තියෙනවා. දැන් මේ වර්තමානයේට රවමන්නේම ඒ දේ කරගෙන යනවා. තව දැන් නාපරපුටි ඉන්නවා. තව ගොඩක් කට්ටිය සංගීතඥයෝ ඉස්සරහ ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම බටහිර සංගීතයෙන් උගත්.
පෝසත් ඉති ගොල හොඳට ඒව නැතුව කරන්න වැදැ ඇතර මේ බල මම කැමතිනෑ කියන්න නමුත් කියන්නුවන් මේ වෙනස්සෙන් ඕන දැම් බට අපි දැ වාදමල්ලේ මෙහෙවන එක එම ඇතරම ඒක අද ලෝකෙට ගැලපෙන්නේ මොකද බාධක මල්ලේ මෙහෙවනා කියන කණ්ඩක්ටින් කියනක වෙනම් පොත්පත් ලියවිලා තියෙන ලෝකෙ ඉතින් ඒම දන්න කෙන කවරත් එම දැ සාමාන්‍ය කලා එතනකම තියව කරෙන්න්න ඕනේ නමුත් ප්‍රසිද්ධ වේදිකාවක ලංකාව සංගීතයක් කියලා අපි ඉදිරිපත් කරන එක දිහම කරන්න ඇදැයි ඉලේරාජා රහමාන් මෙච්චර ආසියාවේ උස උසස් සංගීතඥ වුණත් ඒකට කවදා ඔකෙස්ට්‍රායකට අත තියන්නේ ඒ ආර් රහමාන් ඉලේරාජාත් එහෙමයි ඉලේරාජාත් එහෙමයි ඔව් මොකද ඒක දන්නා ගැඹුරුකම ඒක ඒ කියන්නේ මේ මේ අතින් අතමාන එක නෙවෙයි තාල් දෙන එක නෙවෙයි ඒ කියන්නේ ඔවුන් සංගීතය හසුරුවාලන්නේ විශ්ව භාෂාවෙන් මොකද ඒක මේ මේ වෙස්ටර්න් මියුසික් ඒකෙම තියෙනවා ඒකෙම තියෙන කන්ඩක්ටින් කියන එක තියෙනවා. එතකොට කන්ඩක්ටර් එක දැක්ක හැටි දන්නවා මේකට කරන්න ඕන මොන කාරද කියන එක දන්නවා. දැන් මගේ නිර්මාණවල මම කවදා අතවනන්නේ. ඒකට මම වෙන කෙනෙක් මගේ හිතවත් සිම්ෆොනි ඔකෙස්ට්‍රා කන්ඩක්ටර් කෙනෙක් මම පාවිච්චි කරනවා. මොකද ඒ ගැඹුරුකම මම දන්නවා. ඒක කරන්න හොඳ නැහැ. මොකද මේ සාමාන්‍ය බටහිර සංගීතයේ දැන් අපිට ව්‍යාප්ත වෙලා යන වෙලාවක්. ඉතින් ඒකට අත්වලක් වෙනවා මේවා කැඩුණොත්. කැඩුණොත්. අපි අර කිරිම හුදු ඉරලේ ගීතයට යමුද? හොඳයි. මම අපි ගීත ටිකක් බලන්නත් ඕනේ නැත්නම් මතක ගෑනව නේද දේව? ඔව් කිරිමුදු ඉරලේ අතරෙන් වෙන් වී ගිය නුවන් ගුණවර්ධන ගායන ශිල්පියාණන් එතුමා ගායනා කරන හැටි මැවී පෙනුනා නේද? එතුමාගේ ගායන ජීවිතයේ මේ ගීතේ ඉතා අහිමි වෙජ වුණා. බොහොම ලස්සන ගීතයක් ඔබ යති නිර්මාණය වෙච්ච. ඔව් චිත්‍රපට ගීතයක්. චිත්‍රපට ගීතයක්. ඔව් අභියෝගේ චිත්‍රපටය. චිත්‍රපටයේ අභියෝගය. අභියෝගය සංජීව රත්න ගීතා කුමාරසිංහ තමයි රඟපෑ. චිත්‍රපට අධ්‍යක්ෂණය කරේ හේමසිරි සෙල්ලප්පේරුම. පිටපතේ සංජීව රත්න කියන ජනප්‍රිය වුණ චිත්‍රපටය. සම්පූර්ණ සංගීත සංයෝජන කළා. ඔව්. ගීත තිබුණා 9 10 ක තිබුණා. ඔව්.
ඒ කාලේ සිනමාපටයක ගීත 9-10ක් කියන්නේ තියෙන්න ඕනේ. මොකද ඇත්තටම මේ පැරණි හිටපු අධ්‍යක්ෂණ ගෞරව කරන්න ඕනේ. ඒකට සිනමාව සමඟ සංගීතය බොහොම සම්බන්ධ කරගෙන ආවා. දැන් ඊට පස්සේ ඒක 90 දශකයෙන් පස්සේ එච්චර සැලකිලා දැක්වේ නැහැ. ඒක බලපෑවා සිනමාවට ඇත්තටම. දැන් ඉන්දියාවේ සිනමාව අරගෙන සංගීතයෙන් ඒක කවුරුත් ලංකා පිළිගන්නේ නැතුව ඇති ලෝකෙ පිළිගන්නවා සංගීතය නිසා තමයි සිනමාව අද ඔය තැනක තියෙන්නේ. ලොකු මෙහෙයක් කරන්න පුළුවන් අපේ කට්ටිය ඉස්සර කරා. මුතු සාමි මාස්ටර්ලා කාලේ ඉඳන් ඒ දේ කරගෙන ආවා. පස්සේ ඒක කැඩුනා. ඔය අපිට ඒක හරි පැහැදිලිනේ. දැන් අපි ගත්තත් මේ අතිශය ජනප්‍රිය ෂාරුක් ඛාන් වැනි ජනකාන්ත ශිල්පීන් අපිට තාමත් මතකෙට රැඳෙන්නේ ගීත එක්ක. සිනමා පටවල තියෙනවට වඩා ගීතත් එක්ක. සංගීතයක් නැත්නම් චිත්‍රපටයක් නැහැ. ෂාරුක් ඛාන් ආවේ යාශ් චෝප්‍රාගේ චිත්‍රපටෙනේ. යාශ් චෝප්‍රා කියන්නේ 60 ගණන් ඉඳන් ජනප්‍රිය චිත්‍රපට ඔක්කොම දැක්සන කරේ යාශ් චෝප්‍රා. අන්තිම වෙනකම එක එක නම් යොදාගෙන චිත්‍රපටි කර ඔක්කොම සාර්ථක වුණා. මූලික සංගීතය. එයාගේ බැලුවොත් චිත්‍රපටි ගීත ඔක්කොම ජනප්‍රිය කතාව ගොතලා තියෙන්නේ සංගීතය මූල් කරගෙන. ඉතින් ඒක තමයි ලෝකෙට ගියේ හින්දි සිනමාව. ඉතින් ඒක අපට ආදර්ශයක් ඇත්තරම. පොඩි උදාහරණයක් කියන්න ඕනේ. ඔව්. දැන් චිත්‍රපටි දැන් ඉන්දියාවෙන්ද එනවා ඉන්දියෙත් දැමල නොයෙක් චිත්‍රපටි එනවා හොලිවුඩ් වලත් එනවා. සාමාන්‍යයෙන් අපි කවදාකවත් චිත්‍රපටි බලන්නේ නැහැ. සින්දු ඇහෙනවා ඊට කලින් සින්දු මාස 6කට අවුරුදු කලින් සින්දු අවිලා. අපි කොයි වෙලාවද මේ සින්දු ටික එන්නේ චිත්‍රපටි බලන්න කියලා බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඒ කියන්නේ සින්දු වලින් වශී වෙනවා. ඒ වශී වෙන එක චිත්‍රපටි වුණාට ඒ සින්දු වලින් තමයි චිත්‍රපටිය සම්පූර්ණ වශී වෙන්නේ. මෙතුමා කරපු කිරිමූද වැරෙලේ සින්දු ගැන මම හිතනකොට මම ටක් ගාලා ගියා. මගේ අතීතයේ මම වෙන පැත්තකට ගියා. ඒක අපේ සංගීත සින්දු කියන කවුද නම නුවන් ගුණවර්ධන. ඒ නුවන් ගුණවර්ධනගේ ගීතය අරිම්ම ජනප්‍රිය. එම වේදිකාවම යනකොට යනකොට මාතේකට ගමන් කරන ඒ ගීතය කියන්නේ නැතුව බයින්නේ. ඒ වගේ මේ තව එකක් කියන්නේ ඒ භාෂාවම දමිළ භාෂාවම මෙල්ලිසේක කරලා තියෙනවා. දෙමළෙන්ත් කරලා මෙයාගේ තියෙන මෙතන තියෙන භාෂාව දෙක තමයි සංගීතයව පාලමක් වගේ. ඒ පාලම තමයි මෙතන අපි වැඩිපුරම කතා කරන්නේ අතරතුරදී පාලමක් වගේ වෙලා දෙමළ කරලා තියෙනවා. මේ සිංහල වුණාට දෙමළ ගීත කරලා තියෙනවා. ඒ නිසා දැන් ජාත්‍යන්තර මට්ටමට යන්න අවස්ථාව වුණෙත් මෙයා ඒ නිසා. නැත්නම් මේ ජීවිතේට එතනට යන්න බෑ නේ. උයරේ ගීතය එහෙම ගීතයක්. අපි බලමු දැන්. ආ නේද? උයරේ ගීතේ උයරේ. ආ උයරේ. ඒ ගීතේ අපිට බලන්න පුළුවන් නම් දැන් ඒ කීපවර ජාත්‍යන්තර පාලම හැදුව අවස්ථාවක සාක්කියක් පෙන්වනවා එනවා. Thank you.
ஆனந்தமும் அறிந்ததேனோ உயிரே குயிலே உயிரில் கலந்த உறவே சரத் விக்ரமகீர மே ஆதரணீய சங்கீதவேதியா கலாகருவாக அதின் சினிமாவ இந்திய சினிமாவ லாங்கீய சங்கீதே ගායන ශිල්පීන් ශිල්පිනියන් පසුපස මහා දෙවන්තක්සේ දෙවන්තක්සේ හිටියා වගේම ලාංකීය ටෙලි නාට්‍ය කලාවත් එතුමා අතින් සංගීතයෙන් හැඩුණා. ඔබට මතකද අරුංගල් කියන නාට්‍යය? අරුංගල් කියන නාට්‍යය කතා බහට ලක් වූ නාට්‍යයක්. ඒ නාටිල් නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා බවට පත් වෙලා සම්මානයට පාත්‍ර වුණා. ඔව් හැම උත්සවකින් මට ලැබුණා සම්මාන හතරක් ලැබුණා සලසාවි ජන සරි මේ වගේ සමාන හම්බුණා ඩීඩී ගුණසිංහ ඩීඩී ගුණසේන සිංහට ගායනට යාර සමාන වුණ තුනක් ගීත රචකයාට සම්මාන ලැබුණා ඒ වගේ තමයි මුල්ම ටෙලි නාට්‍ය මගේ හිරුටමාවෙන් හිරුටමාවෙන් ටෙලි නාට්‍ය 150ක් විතර කරලා තියෙනවා 150ක් විතර ටෙලි නාට්‍ය සංගීතයේ ඉතින් හැම දිගටම කරගෙන යන අරුංගල් වලින් පස්සේ මගේ වැඩිහරක්ම අයමුනේ සිනමාවට. ටෙලි නාට්‍ය පොඩ්ඩක් අඩු වුණා කර අතරින් පතර වගේ ඉච්චර උන්නේ මම වැඩි නැඹුරක් දුන්නේ සිනමාවට. දැන් ඉදිරියේදී මගේ බලාපොරොත්තු ඇත්තටම සිනමා හොඳයි. නමුත් මම වෙන ගමනක් සැලසුම් කරගෙන ඉන්නවා. මොකද දැන් අපේ සිනමාවෙන් ලැබෙන දායකත්වය ඇත්තටම මදි සංගීතේට. ඒවට දැන් ඔය රාගිනී වගේ සිනමා පටයකින් සම්මාන පාත්‍ර වුණා ඔබතුමා. ඔව් මම ලැබුණා. ඒ වගේම නන්දා මාන්ට ජනාධිපති සම්මානය ආරම්භ ලැබුණා මගේ නිර්මාණයකට. ප්‍රදීපා ධර්මදාස සරසවි ජනාධිපති සම්මාන දෙකම ලැබුණා. නීලා වික්‍රමසිංහට සරසවි සම්මාන ලැබුණා. සේනානායක වීරලි අධිර සම්මානයක් ලැබුණා. මේ වගේ තියෙන සම්මාන ගොඩක් ලැබුණා. ඔව්. ඔබේ ජීවිතයේ සිනමා වෙනුවෙන් සම්මාන ගොඩක් ලැබුවා. එහෙම නෑ එකයි මම ලැබෙලා තියෙන රාගිනී චිත්‍රපටයේ ඔව් දැන් අපි ඊළඟට තව ගීතයක් තියෙනවා ලා දලු ඔව් මේක ටෙලි නාට්‍ය ප්‍රියාරණ සිංහ තමයි මේක අධ්‍යක්ෂණය කරේ බණ්ඩාර ජයතිලක තමයි ගීත රචනය කරේ මේක එදාසල නාලිකාවේ ජනප්‍රිය ටෙලි නාට්‍ය බවට පත් වුණා ටෙලි නාට්‍ය ගීතයක් බලමු අපි දැන් අපි ගොඩක් ගීත දැක්කනේ. ඒ ගීත එකම ප්‍රසංග වේදිකාවක තමයි ඉදිරිපත් කරපුව අපි දැන් පෙන්වෙයි බොහෝ. මොකක්ද ඒ ප්‍රසංගය? ඒක මම ඇත්තටම මයි ගීත ගොඩක් හොරකම් කරනවා. ඉතින් මට නඩු කියන්නත් බෑ. මම ඒකට කැමතිත් නෑ. මොකද දැන් කිරිමුදු වෙලා කිව්වොත් සිය ගානක් එක එක කෙනා කියනවා මගේ නමවත් නෑ. අඩුමසේ නමාර කියලා
හොරකම් කරක් කමන්නේ යුත්තිසහගත නමත් නෑ ඒගොල්ලෝ සල්ලි හම්බ කරන්නේ නැති ඒකට මම ගැරළුකුත් නෑ ඉතින් මම අදහස් කරා මේ ගීත මම කරපු නිර්මාණ කියලා ජනතාවට දැනුවත් කරන්න මොකද ශේෂ්ත්‍රය අයවත් දන්නේ නෑ මම කරපු ගීත මගේ කියලා ඉතින් ඒක අසාධාරණයක් මට ඉතින් ඒක අපි වැඩි කාල ජීවත් වෙන්නේ නෑ ඉතින් අපි මේ ආරක්ෂා කරලා තියන්න ඕනේ ළමයින්ට තේරෙන්නේ නැහැ මේවා. ඉතින් මම ජීවිතේල එන කාලේ දැන් සින්දු 5000ක ද තියෙනවා ඒ ඔක්කොම මම කරන්න බෑ. පුළුවන් තරමක් දැන් මේ පාරමන් සින්දු 50ක් නිර්මාණ කරලා පොඩි වේදිකාවක් හදලා වේදන් කරලා. ඉතින් ඒ ටික මේ වගේ මම ටික ටික මම කරන්න අදහස් කරගෙන ඉන්නවා සින්දු ටික. ඒ වගේම ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනා ඒක මේ සිංහල සංගීත ප්‍රසංගයක් නෙවෙයි. ශ්‍රී ලාංකික සංගීත ප්‍රසංගය. ඒ කියන්නේ සිංහල දෙමළ ගීත තියෙන ප්‍රසංගයද? අපි එහෙම කරන්නේ නැහැනේ. ඔක්කොම තියෙන සිංහල සංගීතනේ. එහෙම නෙවෙයි රටක් වුණාම ශ්‍රී ලාංකික නම් ශ්‍රී ලාංකික සංගීත ප්‍රසංගයක් වෙන්න ඕනේ. වෙන්න ඕන. ඒක වෙන්නේ නැහැ. ඉතින් මගේ අදහස ඒ වගේ ප්‍රසංගයක් කරන්න. තව ප්‍රසංගයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා අපේ ජීක ගෑමි ගීත වලින් ලෝකෙට යන්න පුළුවන් මාවතක් විවෘත කරගන්න ප්‍රසංගයක්. ඒ කරපම ගොඩක් තියෙනවා නිර්මාණ ගොඩක් කරලා තියෙනවා ඉන්දියාවෙම ගිහලා මම ඔක්කොම පටිගත කරලා තියෙනවා ඒව ලයිව් ෂෝ එකක් ප්‍රසංගයක් විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා දැන් ඇත්තටම දැන් දක්ෂයෙන් හිටියට වැඩක් නැහැ දැන් රවුමාන් දක්ෂයෙක් වුණාට වැඩක් නැහැ ඒ රටේ මිනිස්සු උදව් කරේ නැත්තම් ඒ මිනිස්සු රටේ උදව් කරපු නිසා තමයි එතුමා එන්න පුළුවන් වුණේ ඉස්සරහට ඉතින් අපේ රටේ එහෙම ව්‍යාපාරික නැහැ අපි ආණ්ඩුවට බැල මැනින්ද වැඩක් නැහැ අපි එකමතු වෙලා හරි අපි අපිට පුළුවන් ශක්තියෙන් අපි යමක් කළ යුතුයි කියලා මම අදහස් කරනවා ඔබතුමා ඒ කරන් බලාපොරොත්තු වෙන කාරණා සියල්ල සඵල වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ වසර 56ක සංගීත ජීවිතයෙන් ලාංකික සංගීතය හැඩගලා මුතුල ඉමත නේද මේ සරත් වික්‍රම කියන සංගීත වේදියා ලාංකීය සිනමාව ඉන්දිය සිනමාව ලාංකීය සංගීතය මේ හැඩ කරපු මේ දේවල් එක්ක ආපු ගමනේ අනාගතයේ සංගීතය වෙන යමක් කරන්න බලාපොරොත්තු ඉන්න අදේ සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරමු විශ්මයටපත් වෙන්න පුළුවන් කාරණා රාශියක් එතුමාටින් හැඩ වෙලා තියෙන්නේ ලාංකීය සංගීතයේ ඇතැම් ගීත දැක්කම මේ ගීත නිර්මාණය කළේ ඔබතුමාය කියලා අපට හරි ආඩම්බරයක් දැන් දැනෙනවා ඊළඟ ගීතය රූකාන්ත ගුණතිලක මහත්මයා ගායනා කරන මුතු කැට වැටෙනා ගීතය ඒ ගීතත් එතුමා සංගීතය අධ්‍යක්ෂණය කළ ගීතයක් ඒ ගීතයත් එක්ක අපි සමු ගන්නවා ඔබතුමාට දීර්ඝ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම ස්තුතියි Bendy City.